හොයාගෙන තියෙන්නේ 1832 වගේ සුද්දුන්ගේ කාලේ. එතකොට ලංකාවේ පළවෙනි පුරාජ්‍ය කොමසාරිස් ඉන්නේ බෙල් මහත්තයනේ. බෙල් මහත්තයලා තමයි මේක හොයාගන්නේ. ඒ හොයාගත්තට පස්සේ මේක කැලේ වැහිනවා. කැලේ වැහිලා 1962 වගේ තමයි මේකේ ගොඩ නැගිලි 100.9% කට ප්‍රතිසංස්කරණ පටන් ගන්නේ. එතකොට අනුරාධපුරේට ගොඩක් ප්‍රසිද්ධයි අපිට කලින් ඉඳන්. මිනිස්සු යනවා නෝ ප්‍රසිද්ධයි. එතකොට මේවා හොයාගත්තේ පසු කාලෙදිම මේවා ගැන දන්නේ නැහැ. ඒකෙන් තමයි අනුරාධපුරයේ අත්පොකුණ මිසාලා කියලා මිනිස්සු දන්නේ. අත්පොකුණ කියන්නේ ප්‍රසිද්ධ හින්දා මිනිස්සු දන්නේ අත්පොකුණ තියෙනවා කියලා විතරයි ලොකු. සිටිකල පොකුණක් තියෙනවා කියලා කවුරුත් දන්නේ නැහැ. පැහැදිලිද? ඒකෙන් තමයි අත්පොකුණ ලොකු කියලා කියන්නේ. නැත්තම් මේක තමයි ආසියාවේ ලොකුම පොකුණ වෙන්නේ. ආසියාවේම ලොකුම පොකුණන්නේ. ඒවට පුරා විද්‍යාපත්‍ය සාක්ෂි කරගෙන තියෙනවා. මේ පඩිපෙල්ුණත් ඇතුළත තියෙන්නේ ගොඩක් අර ලොකුවට නෙවෙයි නේ. නෑ. මේ පඩිපෙල තියෙන රවුමර මේ තියෙන්නේ. මේ පඩිපෙල හදලා තියෙන්නේ පඩිපෙල්ුඩ වාඩි වෙන්න. දැන් මේ පොකුණක් නේ. ඔව්. දැන් මේ පඩිපෙලේ වාඩිලා එන වතුර දැන් මේක පිරුණාට පස්සේ වතුර පාත්‍රයට අරන් ස්ථානය කරනවා. ආ ඔව්. වතුර අඩුවීමක් සිද්ධ වුණොත් පහළට බහින්න පුළුවන්. අලවුල පොටුපොළ වල හදන්න ඒ ආකාරයට හදලා තියෙනවා. දැන් මේ මේ පොකුණේ තමයි මේ මේ ගස් වැවිලා තියෙන්නේ නේ. මේක ක්‍රිස්තු වර්ෂ 12න් පස්සේ පාවිච්චි කරලා නැහැ. අවසානට ක්‍රිස්තු වර්ෂ 12. ක්‍රිස්තු වර්ෂ 12. තමයි අවසානට මේක පාවිච්චි කරන්නේ. ඒ 12න් පස්සේ පාවිච්චි වෙන්නේ නැත්තේ 12 එනවනේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට චෝලා ආක්‍රමණ. ඒ චෝලා ආක්‍රමණයෙන් පස්සේ තමයි මේවා කඩලා බිඳලා විනාශ කරලා දාලා තියෙන්නේ. ඉතින් පස්සේ කැලේ වැහිලා 1832 තමයි අලුතින් හොයාගන්න. ඔව්. 1832 ගැන සුද්දුන්ගේ කාලේ. සුද්දාගේ කාලේ. 1941 සුද්දෝ ලංකාවෙන් පිට වෙලා යන්න කලින් මේක දැඩි රක්ෂිතයක් කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට දැනට ඇවිල්ලා මේක දැඩි රක්ෂිත වනාන්තරයක්. ලංකාවෙම තියෙන දැඩි රක්ෂිත වනාන්තර තුනයි. ඔව්. රිටිගලයි, හග්ගල කන්දේ උඩ කොටසයි, යාල බ්ලොක් 2 එක. බ්ලොක් 2 එකයි. ඒ තුනට මිනිස්සුන් යන්න දෙන්නේ නැහැ. ඔය යාල හග්ගල ගත්තොත් වැඩිපුර මනසත් වීම ගැසෙන වනාන්තරේම මිනිස්සුන්ගේ සත්තුන කරදර හින්දා යෑම තහනම් කරලා තියෙනවා. රිටිගල තමයි තේසුගුණ කලාප තුනකට බෙදලි ස්ථාන වෙන්නේ. දැන් මේක ගන්න අනිවාර්ය වීදි කලාපෙනි. ඔව්. ඒ කන්දේ මැදක් වාගේ යනකොට මේකේ දේශගුණේ වෙනස් වෙනවා. ඒකට අපිට ලැබෙන්නේ නූර දේශගුණයක්. කන්ද උඩට යනකොට ආපහු දේශගුණේ වෙනස් වෙනවා. ඒකට නූර එළියේ දේශගුණෙන් තමයි උඩ කොටස තියෙන්නේ. ඒකට දේශගුණ කලාප තුනකට බෙදෙනකොට අර ගැවෙන සාක වර්ග ප්‍රමාණය වැඩි. රිටිගල කොට ඒ සාක වර්ග ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මේක දඩි රක්ෂිතයක් කරන්න ඕන අනිවාර්යෙන්. මොකද රිටිගලට විතරක් ආවේනික සාක වර්ග තියෙනවා මේකේ. ලංකාවට විතරක් ආවේනික සාක වර්ග. ඒකට ඒවා විනාශ කරයි කියන බයත් එක්කම දැඩි රක්ෂිතයක් කරනවා. දැන් මිනිස්සුන් දෙන්නේ. මෙතන මේ පාවිච්චි කරලා තියෙනවා හාමුදුරුගොල්ල 500ක්. ඒ 500 දෙනාම රහතන් වහන්සේලා 500ක් කෙනෙක් තමයි පුරා විද්‍යාපති සාක්ෂි ඔයාලා. මෙතනින් එහා පැත්තට මේ පේන්නේ මුදුරක්. ඔව් ඔව් ඔව්. මේ මීටර් 735යි. ඔව්. උසම තැන තියෙනවා මීටර් 766යි. හා හා. මෙතන ප්ලේස් එක. හා. බන්දා පොකුණ. දෙන කොටස 0.1ක් වගේනේ. අනිත් ඔක්කොම කැලේ ඇතුලේ ගොඩයි විද්‍යා විද්‍යා විලාස වලින් නා. ඒවා මොකද තියෙන්නේ නැහැ. ඒ වයිත් ආරාම සංකීර්ණ ඒ වගේ ඇත්තේ නේ. ඔව්. ඒ වයිත් කියන්නේ පතනාගර කියන්නේ කතා පතනාගර කියන්නේ ස්වාමින් වහන්සේලා භාවනා කරපු ආවාස කුටිය. ආ ආ. ඉන්නේ මේ කොල්තරම් ප්‍රසස්ත නිකලා කියන පේරේ. ඒ දිගටම ආ හදලා තියෙනවා. අර වයිගල විලක් තිබුණා පස්සේ හදපු. මෙන්න මේ තියෙන්නේ චුටි ගෙඩි. ඕ අඹ ඇටඹ. ආ ඔව් මේ ඇටඹ ඇටඹ. ලංකාවේ පළවෙනි අඹල. දැන් ওই කරත්ත කළම විලක් ගැනීම සතු පිට රටින් ගෙනල්ලා පස්සේ කාලේ ලගා කරලා රසයි කලව. ඔය මේවා තමයි ලංකාවේ මුලින්ම තිබුණ අඹ විශේෂ. අපේ අජිත් විතරක් තුන සුපිරි අඹ. ඔව්. මේ මෙල්ල කුගහයි. විශාල ගහ තියෙන මේක මේක මොකද ඇටබ ගහ වේදී මේ ලොකු ගහ තියෙන්නේ ඔය ටෙඩි ගෙඩිය ලොකු වෙන්නේ නැහැ. ආ මේ තමයි කොරිම ලොකු වෙන්නේ. මේක ඉදුණාට පස්සේ පොඩක් කලලා පුත්තමලා කටේ දාලා සුප් ගොඩක් තියලා පෙන් ගහයි ඉදුණා.
මේ පොඩි එක අසුර ගන්නවා. මෙන්න මේ තමයි ප්‍රධාන ගියල්ල මේ කොටිනේ වතුරේ. මේ ගියල්ල පටන් ගන්නෙ කඳු උඩ ඉඳන්. මොකද උල්පත් ඇදිලා 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 පොකුණ පිළිගන්න මේ ලකුණු උල්පත් අළුයිනේ. ආ වත් ඒ වතුරෙන් තමයි සම්පෝම්මා වහින් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් දෙකෙන් යන වතුර. ලස්සන දියල් උතුරු මැද පළාතේ දියල්ලක් අපිට බලන්න පුළුවන් එකම කන්ද රිටිකල ඉතරේ තියෙනවා. එතකොට මෙතනින් යන්න අපහසු ඇතිනේ. ඌක් මේ කන්දේ වතුරේ මොකද මේ දැස්ම වැඩි මොකට බහලා යනවා. ආ මත්තලා ඉතින් කිවල පහරවලා තියෙන්නේ. දැන් අපි මේ පොකුණට බහලා නින්නේ. පොකුණේ වතුර පිරීලා දැන් අඩි 30ක් කර ගැඹුරු තියෙනකොට මිස් මේකේ බහලා මෙහෙම ඉන්න බෑනේ අපිට. ඔල මුල් කාලීන මේ උඩින් ගල් පාලමක් තිබිලා තියෙනවා. ඔල ගල් පාලමෙන් තමයි දෙපැත්තට යන්න තියෙන්නේ. දැන් අර වතුර නැති ඉන්න නැති මේ බැලේ කියන්නේ ඒ ගල් පාලමේ තියෙන මේ පාලමේ තිබුණු කොටස්. ඒවා ගැලවිලා ගිහිල්ලා තියෙනවා. ඇත්ත යටි වතුර පාලෙන් ගොඩ උඩින් ගල් පාලමෙන් දෙපැත්තට යනවා. මේක තමයි මල්ලත්වේ මුල් ආරම්භය හැටියට කතා කරන්නේ. ඒකෝ මල්ලත්වේ පටන් ගන්න රිටිගල කල්ලෙන් කියනකොට අපිට සාක්ෂි තියෙන ලංකාවේ මුල් මිනිස් ජනගහනේ මේ ප්‍රදේශයේ කියවක් වා කියලා. හරිද? කියන්නේ ලංකාවේ මුල්ම ජනාමාස තිබිලා තියෙන මල්ලත්වේ ආශ්‍රිතයි. ඒකෝ මල්ලත්වේ පටන් ගන්න රිටිගල කන්දෙන් නම් අනිවාර්යෙන් මේ ප්‍රදේශයේ මල්ලත්වේ පටන් ගන්න රිටිගලින් මේකොට මේ ප්‍රදේශයේ මිනිස් ජනගහනේ කියවක් තියෙන සාක්ෂි එක්කන් ජන ප්‍රවාදයකුත් තියෙන අනුරාධපුරින් කුකුලෙක් වහලක් උඩට ගොඩ වුණාට පස්සේ පොළොන්නරුවට යරතෙක් බිමට බහින්න අවශ්‍ය වෙන්නේ නැතුව වහලින් වහලට ඇවිදගෙන යන්න පුළුවන් තරමට ජනාවාස තිබුණා කියන සාක්ෂි තමයි තියෙන්නේ. ඒ තරමට ගෙවල් තුනේ ඒ ගෙවල් අද නැහැ. නැති වෙන්න හේතුව තමයි 1832 ලංකාවේ තිබ්බ වසංගත රෝග මැලේරියාව මිනිස් ජනගහනය අඩුවලා තියෙනවා. ඒ හිටපු සාක්ෂි ලැබෙනවා නැති වෙච්ච සාක්ෂි තියෙනවා. ඒකෝ ඒකෙන් අපිට සාක්ෂි ලැබෙනවා අනිවාර්ය මිනිස් ජනගහනයක් මෙහි දැන් අද බැලුවොත් මේ මිනිස්සු වලින් කොළඹ තියෙන මිනිස් ජනගහනය වැඩි රාජධානී කාලේ තිබ්බ අනුරාධපුරේ මිනිස් ජනගහනය මෙහි ඉන්නවල රාජධානී කොළඹ වුණාට පස්සේ මෙහි මිනිස් ජනගහනය අඩු වුණා උඩහට උඩහට හෙට හෙට ගිහිල්ලා යක්ක මිනිස්සුන්ගේ වැඩ වෙන්න ඕන ඉතින් මේ වගේ නේද යක්ක ගෝත්‍රික මිනිස්සු වලට අනිවාර්යයෙන්ම කියන අවුරුදු 5000 කට විතරද ඔව් මිනිස්සු මේ ජීවත් වෙලා තියෙන යක්ක ගෝත්‍රික මිනිස්සු අනිවාර්යයෙන්ම මේක මේ අවුරුදු 2000ක 3000කට වැඩි එහා යන්න ඕනේ තමටදී රාවණ රජු රෝගී ඉතිහාසයෙන් තමයි යන්න පුළුවන්. ශ්‍රද්ධාපැති සාක්ෂි නැතුණක්. ආ. ජනප්‍රවාද පැතින් එහෙම තියෙනවා. එතනින් මිස් උඩට යනකොට කිලෝමීටර් 1ක්මාරක දුර තියෙනවා. මේක හදලා තියෙන්නේ කන්ද නැගලා බහිනකොට සක්මන් භාවනාවත් එක්ක යන්නේ. අපි කන්දක් නැගගෙන පඩිම නැගගෙන ඉන්නේ තිබ්බ පහන්සීනේ. ආ. මේකේ පඩි කිහිපයක් හදලා අපහු ෆ්ලැට් එකට තියෙන්නේ. පොළ උඩට පහළට යනකොට වෙහෙසත් අඩුවෙන් සක්මන් පාවලවට යනවා පිටි පිටි. ඔව් නේද බලන්න ඔක්කොම කටහරකට ගල්ලෙන් තියෙන 77ක් ඒ ලෙන් වල එහෙම තියෙන බ්‍රාහ්මී අක්ෂර ඒ වගේම සදහම් වෙලා තියෙන සතර දිසාවෙන් පැමිණි නොපැමිණි මහා සංඝයා වහන්සේලාට පූජා කරනවා. ආ පොඩි සාක්ෂි ලැබෙන ස්වාමීන් වහන්සේලා හිටියා කියන්නේ. ආ පිළිමේ ගිමන් කලක් ඈ මහන්සි දිවා ගන්න පාවිච්චි කරත් මේවා තියෙන්නේ මිස් අඩි දෙක තුනක් විතර ගැඹුරුයි. ඊපස්සේ මේ අතුරේ තියෙනවන වතුර. ගල රවුමට වාඩි වෙලා කකුල් දෙක විතරක් වතුරට දානකොට කකුල් දෙක සීතල කරා තමයි තමන්ගේ වෙහෙස ඉක්මනින්ම නිවා වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපහු උඩට භාවනා කරන කුටි වල ගිහින්. ඒ දවසවල හිටමු ගා මිනිස්සුන් ගා මාර මේ අර සබහාදාමත් එක්ක මාර මොලේ පාවිච්චි කරලා තියෙනව නේද? කිසි මැෂින් පාවිච්චි කළා නෙවෙයි. ඔව්. සම්පූර්ණ UI මිටියයි දෙක අරන්. ඒකනේ. මම කම් බැරි නැතුව උතල මහන්සියලා කම් හදලා තියෙන්නේ. රජතුමා අනදුන්නට මිනිස්සුනි වැඩ කරන්නේ. අනිවාර්යෙන්ම. ඔව්. සාමාන්‍ය ගත්තොත් මිනිස්සු විශාල සංඛ්‍යාවක් මේකේ වැඩ කරපු සාක්ෂි සම්බලද. අක්කර 90ක ගොඩනැගිලි 142ක් හදන්නේ තියෙන්නේ පොඩි කාලයක් ඉඳන්නේ. විශාල කාල සුවක් ගිහිලා තියෙනවා. ගොඩනැගිලි 142ක මේවා තියෙනවද නටපු? 142 නටපු කාලා කියලා. අපිට බලන්න තියෙන කොන් නැගිලි 3 4ක්. අනිත් ඔක්කොම කැලිය අතට. මහර සිල් කරලා නැවක. ආ. එවලට යන්න බෑ. යන්න බෑනේ. වල ජීවි අධ්‍යක්ෂක ජනරතුමාගේ අවසරයක් ගන්න.
අම්මෝ භාවනා කරන්නම තමයි ඉතින් මේක පුදුම මේ මිනිස්සු වැඩි පුර ඉන්නේ ආ තල ගහලා ඉන්න පිරිස ආදී සස්නේ නෑ සිසිල තියෙනවා හොඳ පිරිසුදු වාතය තියෙනවා කිසිම අලවශ්‍ය සද්දයක් නෑ නේද ඔව් ලුණක් විතරයි ඔව් පොඩි පොඩි පුරුල්ලන්ගේ සද්ද කුලන්ගේ සද්ද දී ඇලි සද්ද ඒවා තමයි භාවනා කරනකොට භාවනා වඩන්න පාවිච්චි කළා තියෙනවා ආ ස්වාභාවික පරිසරයේ සද්ද හරියට ගන්නට මේ ඉරි වුණත් එදා කාලේ වනේ බලන්න ඒව හයියනේ මේ ගොඩ නැගිල්ල තමයි ආම්දුගොල්ල දානේ වලදන්න පාවිච්චි කරනකොට පින්ඩ පාතේ යන්නති කියන සාක්ෂි තමයි මෙහි තියෙන්නේ ගිහින් තියෙන. මොකද හාමුදුරුවෝ 500ක් ඉන්නකොට මේකේ උයපු කුස්සියවම හම්බෙලා නැහැ. එතකොට මේකේ බත් පොරුවක් නැහැ. හා බත් පොරුවක් තිබ්බොත් අපි ගෙදරින් දානේ හදලා ගෙනල්ලා බත් පොරුවට දැම්මම පස්සේකින් අරන් වලදන්න පුළුවන්. මේකේ බත් පොරුවක් නැහැ කියන්නේ සාමාන්‍ය ඒතකොට අනිවාර්යෙන් පින්ඩ පාතේ යන්නවා. පින්ඩ පාතේ ගිහිල්ලා දානේ හොයනවා තමයි. මේක තුල තියෙන කලබල පහවාගෙන කුටිවල ගිහින්. සාල විහසක් දරලා තමයි නිවනට යන්න දැන් දවසර කිලෝමීටර් ගානක් පයින් පයින් ඇවිදව. මේ කැලයක් ඇතුලේ භාවනා කරන්න සත්තු සලපෙමු පයරෙන්න ඕන මදුරෝන්ගේ බේරෙන්න ඕන නේ. මදුරෝ ඉන්නවද? දැන්වත් ඉස්සර ඉඳලා තියෙන දැනටත් ඉන්නේ නේද? ඔව්. ඉස්සර ඒ කාලේ ඔය මදුරෝ ප්‍රශ්නේ තිබිලා නෑ නේද? 1832 ගේ තමයි ලංකාවේ වැඩිම දරුණුම මදුරුවෝ තිබෙන්නේ. මැලේරියා. මැලේරියා හැදෙන්නේ ඒ කාලේනේ. සාලතම හැරටම තිබිලා තිබුණේ කාලේ. ගල් කණු උඩ වහලවල් තිබිලා තිබුණා මේ එකම කැල්ල ගිහින්. ආ. දැන් දී දාලා වහලවල් තිබිලා උණු පාවිච්චි කරලා තියෙනවා. ඉන්න පාතේ ගියා ගානේ ටික ගෙනම වැළඳුවා අපහ බාවට. සම්මේ කරම උප්පරි මුස්සහය දාලා දෙන්නේ නිවනට යන්න. මේ භාවනාව මේ තමයි. තනි කරම පල්ලවන්න තියෙන්නේ. අවුලක් නැත්නම් නිකන් යන්න බෑනේ. ඔව්. මේ නිකන් ගියපත්. ඒක තමයි මේ එකයි පිට මං එහෙම හදවුණ අර ස්ටෙප් සලු ෆ්ලැට් එක වැඩි. හ්ම් හ්ම්. ඒක පහළට යනකොට සක්මන් භාවනාවක් නත් යන්න පුළුවන්. ආ. ඕහොල. පල්. සදේ තුනක් පස්සේ ස්වාමීන් අපේ ගෙවල් වලට කුරුම රෝපණය ගල් තියෙද්දි ඒ වගේ මේකෙන් බලලා ආ කොම්පීට් කරගත්තා ඉන්නේ මේක වතුර දෙහිති කලාර බිලිස් සමර විදිහට නමරන් කිව්වා තා කොම්පීට් ප්‍රක්‍රියාව මතර කවුලුනේ වෙලා කාමෙන් තැන මේ ලොකුවට කපෙහෙත් පුරුවක් හිටියට තියෙනවා ඇතින් ගල්ලේ ගල්ලේ දහාංශ කළ මූණේ තියෙන සම්පූර්ණ මුළු ඇඟම දෙහෙත් වතුර යට කරපු ගල්ලක් වෙන්නේ මේකේ ගල් ලැබෙන පදි පැති නැති අවේ වලට 500 දෙක් කොම්පීට් කර කරන්න බෑනේ ආ ඒක ඇල්ලද්දලා ඉන්න අසලයි තියෙන්නේ
බෙහෙත් අමරු ගලුත් කීපයක් තිබිලා තියෙනවා. මේ හතරින් බෙහෙත් අමරලා මේක පුරවන්න බෑනේ. වටේ තියෙන තේ වැඩිම එක්ක වාක්කම නිසා හරි එහෙමත් සුද්ධුගේ කලින් මිනිස්සු වරේ ඔලාරේලා කලවන් බෙහෙත්තුරුව කො තිසාලක. මේක තමයි දෙවෙනි පළවෙනි පාර අරකින් වුණේ පිටි කරගන්න උදාන්නේ වරකින්. දෙවෙනි පාරට බෙහෙත්තුයි වතුර දෙක එකතු කළා මිනිස් සමරන්නේ අපි. ඒ වගේ මේකෙන් අමරනකොට පිටපැත්තට යනවා තමයි සිදුරෙන් ගිහිල්ලා කාවෙන් බැරි මේ ලොකු එක තමයි බෙහෙත් පුරුව. අතීත සාමාන්‍ය බෙහෙත් වතුර අපි එක දිගට පාවිච්චි කරන්නේ නැහැනේ. දින ගාන පාවිච්චි කරලා පස්සේ ඒකේ වතුර නැති අයිඩී වල පස්සේ අර කවුලේ එළියට මාරු කරලා තියෙනවා. එතකොට ස්පාත් කරලා තියෙන්නේ අපි තමයි ඉස්සෙල්ලම. ඕ ඒගොල්ලෝ අපිට දැන් කියලා දුන්නාට අපි අපේන් තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ බලනකොට මේ අය අර මුල පුළඟ ඌ ඔව් නේද මේ වංගෙදී නේද ගස්වල පොත් විහිප ගයිමඩ පස්සේ අර එකට නෙවෙයිනේ මෝල් ගස් පාවිච්චි කළා පොත නරෝ දෙහි පාවිච්චි කරා දැන් මුල් දින මුල් ගල් වල පොළ ගල් වල පුතු ගල් වල නම්බරල් වෙනකම් මේ වලතල මෝල් ගස් වල දේශීය ඖෂධම තමයි සම්පූර්ණම දේශීය ඖෂධ බෙහෙත් පිටිකල සාමාන්‍ය බෙහෙත් ඖෂධ වර්ග ගත්තොත් ජනප්‍රවාදයක් තිරනේ රාමරාවණ යුද්ධ කාලේ ලක්ෂ්මණ කුමාරයාගේ පපුව දුන්නේ තල පරදවට පස්සේ හොඳ කරලා බෙහෙත් බින්දියා හිමාලය වළන්දේ කියලා ප්‍රේ කියනවා. මේ බෙහෙතේ නම සඳහගෙන සංජීවන ප්ලාන්ට්. මේ සංජීවන ප්ලාන්ට් එක හරහා හනුමාන් පහිමාල කන්දට ගියාට පස්සේ බෙහෙතේ නම අමතකලා හිමාල කන්දෙන් කොටසක් කරලා අල්ලු උඩ තියලා පහු ලංකාවට ගේනකොට රූ බස්සලයි දුණු කන්දයි රිටිකලයි කියන අර කණානත් ඖෂධ කන්දේ කොටස් තුනක් කියලා පුදු ජනප්‍රවාදයක් වෙනවා. මේ සතා වෙනවා කියලා. මේ ඉන්දියන් කට්ටිය මේ විශ්වාසයෙන් හනුමාන් කන්දේ නද පන්දා කියලා. මේකේ ඒවා මෙතනින් තමයි අයින් කරලා තියෙන විදියට. එතකොට මාත්‍ය මේ ගල් කණු මේක කරලා තියෙන වහලක් ගහලා තියෙන නැත්නම් මෙතනනේ. දීලා සාමාන්‍ය ප්ලැට් වහලවල් නෙවෙයි ඒකවල තියෙන හැඩ වහල ඒ වගේ ගල් කණු හිටවල දී දාලා හැඩ වහල වලට උණු පල්චි කරලා තියෙනවා. දැන් පෙන්නු කාරණු උණු. මෙන්න මේ තියෙන මේකට වතුර ගන්න කිස්තර ගල් දැන් මේකට වතුර ගන්නකොට ඒකෙන්නේ ඒ කාලේ এডুকেෂන් සිස්ටම් එකක් තිබුණා කියලා. පොඩි සප්ලයි හදේ නැත්නම් මේ පයිප් තියෙන දෙයක් නෑනේ. ඒකට කාලේ කාණු කපලා බෙක පීඩි දිග තමයි ගොල්ලේ ඇවිල්ලා වතුර දැන්. ගල් පීඩි. මල් වලට ගන්න ඕන භාවනා කරනකොට දානශාලාවට රෝහලට ඔක්කොටම ඒ ගල් පීඩි දිග තමයි නිද උඩ නිදක් තියෙන ඒකේ තමයි වතුර ගන්න තියෙන්නේ. පුළුවන් තරම් අර උල්පත් ජලය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. තිරිසුදු. ලංකාවේ තියෙන විශාලම බෙහෙත් වලු දෙක මේකද? ඒ වගේ පරිණම බෙහෙත් පුරුවක්. තමතන් වහන්සලා පාවිච්චි කරපු බෙහෙත් පුරුවක්. මේක සම්පූර්ණ බලනවා මාසයක් පුරක් බලන්නේ කියලා මේ කැලිය. ඔව් නේද. අනේ ඉතින් අපම් දැකිය පැත්තේ කවල යන්න දෙන්නේ නැති කොහොමදයි. ඈ සුදු කරපු හොඳම දේ තමයි හිටිකල දරි රක්ෂිතයක් වගේ මේක. හිටික විතරන්නේ ගොඩක් තැන් වලට එහෙම කරපු එක එකෙන් තමයි ආරක්ෂා වෙලා තියෙන්නේ. 100ක් ඒකේ වල ජීවිතේකින් තමයි ඒක ආරක්ෂා කරන්නේ. වගේ නේ තියෙන්නේ. කිසිම මයර් රෆ් එකක් ඇඟට අතට දැනෙන්නේ නැහැ. ඒ ගලක් වේදිර හදන්න කොච්චර වෙහසක් දරන්නේද? කා කොච්චර කාල සීමාවක් ගත වෙන්නේ? මේ ඉතාලිය පිට කරන්නේද? මිනිස්සු කී දෙනෙක් ගත් පයවල් අහිමි වෙන්නේ නැද්ද? මිනිස්සු කී දෙනෙක් මැරෙන්නේ නැද්ද මේ ගල් උත්තර නිලංග? මේ ගල් එක්ක වැඩ කරන්නේ මේ මිනිස්සුන්ට කොයිතරම් ශක්තියක් තියක් තියෙන්නේ? ගෝට්ටික ඉස්සෙල්ලා මේ යක්කාව දේව කුම්මාරයා ගෝට්ටික කරගෙන ඉතලේ යක්ක ගෝට්ටික කියන මිනිස්සු වෙලෙ මිනිස්සුන් වැඩි ශක්තිමත්. අපි දැන් 10 දෙනෙක් එකතුලා වැඩක් කරනකොට එක්කෙනෙක් වේගවත් නම් අපි නිකන් කතා වල කියලා තමයි යක්කාවයි කියලා ශක්තිය වැඩි විතර මේ මිනිස්සුන් තමයි සම්පූර්ණව කරලා තියෙන්නේ. මේකේ ගඩොල් එහෙම මුකුත් තිබිලා නැහැ. කළු ගල් නිර්මාණය ඉතලේ අර පසු අතර අර ගලු තියෙන පස්සේ කියලා. මේ ගහක්ෂ රාමදා රජතුමාගේ ඉතිහාසය ගැන තමයි සමහරට යන්න පුළුවන්. ඔව්. යනත් ප්‍රද තියෙනවා. ඔව්.
සමාජ මෙහෙම කාලේ රාජධානිය නම් පසු පරිත්‍යාග ආරාම සංකේතය වෙනවා. ඒකින් ඒක හිතා ගන්න බෑ සමාජ මේකේ අර නගරයක් වගේ එන්නක් වුණා. ඉතින් මේ දකින්නේ 100 දශමයයි ඉන්නේ. දැන් මේ කැලේ ඇතුලේ තියෙන ගොඩ ලැහින්නෙක් එක්ක දැක්කා පස්සේ මේක මොකක්ද කියලා හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ. පොඩි දේ වගේ. දැන් මේ අලුත් කීරණේ අර බුදුන් වහන්සේ දෙවිතිය ලංකයි කියලා. ඔව්. මීවන පලානේ ස්වාමින් වහන්සේ කියන්නේ පිටිකල කන්ද කියන්නේ ජේතවනාරාම. ඒ කියන්නේ බුදුන් වහන්සේ අවුරුදු 21ක් මෙහි වැඩ හිටියා කියලා කියනවා. එතකොට මේකේ තියෙනවනේ පෙත්මගක්. ওই පෙත්මග දිගේ අපි උඩට යනකොට තනි ගොඩ නැගිල්ලක තමයි පාත් එක තියෙන්නේ. එතකොට ඒ ගොඩ නැගිල්ල තමයි උන්වහන්සේ සාහන් කරන්නේ මේ බුදුන් වහන්සේ වැඩ හිටි සුගන්ධකෙ තියෙන්නේ. හ්ම් හ්ම් හ්ම්. පොඩක් කටින් බලන්නත් වෙනවා. මේක ජේතවනාරාම කියලා බලන්නත් වෙනවා. පුරා විද්‍යා සාක්ෂි නැහැ. ඔව්. නමුත් හාමුදුරු කියන පැත්තට එහෙම එනවා කියලා ඉස්සල් කෙරේ. යනක් වාගේ පස්සේ එන්නේ. ඔව්. මෙන්න මේක තමයි පෙත්මඟ කියන්නේ. දකුණු ආසියාවේ දිගම පෙත්මඟ හැටියට මේක සටහන් වෙන්නේ. මේකෙන් තමයි ගියපුවම උපන්ත කුටියට එහෙම වැටෙන්නේ. ආ. පෙත්මඟ. අවියාලියෙන් අපිට හිතා ගන්න බැරි පරිසරයක් තමයි පිටකල තියෙන්නේ. අපි හිතන්නේ වේලි කලාපේ දරිතිකලට ගොඩක් කට්ටිය තුරුමල කලාපේ මේක වේලි කලාපේ නේ. කන්දක් නැහැ ඉන්නේ රස්නේම ගොඩක් ඇති කියලා නේ. නමුත් කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහැ මේක යනකොට. අපි කියමුකෝ අපි නූරේලිය ගියොත් එහෙම අපි අපේ ඇඟට ඉවසන්න අමාරු සිසිලක් නිතියෙන්නේ ඇතිද? මෙහෙ ඒ සමාන සිසිල තිබ්බත් ඇඟට කිසිම අමාරුවක් සිසිලක් නෙවෙයි. අපේ ඇඟට හරි පහසු සිසිලක් තමයි මෙහෙ දැනෙන්නේ. දැන් පොඩි නිකන් වෙනසක් දැනෙනවා. ඇවුදට යන්න බැලුවට මේ දේශ වල කලක් ගියා. පෙත්මක. අපි අද කරන්නේ අපේ අක්‍රම දුප්පත් නේද? ඇයි? කම්මැලි. අපි කම්මැලි හින්දා දුප්පත්. ඉස්සර මිනිස්සු මිස් කම්මැලි නෑ. හරි? එතකොට හෙලියෝ කියන්නේ අර තමන්ගේ කියන දුපරිම උත්සාහ කරනවා. ඒ මිනිස්සු හදපු හින්දා තමයි අද අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් රජවරු මේවා හැදුවේ නැත්තම් සංචාරක ඇවිල්ලා මේවට සල්ලි දීලා බලනවා. එතකොට ඒ එන මුදල් වලින් තමයි පෙන්ඩෝල් පෙත්තක් හරියට අරන් බොන්න පුළුවන් අපිට. ළමයිට ඉස්කෝලේ ගියා ගන්න පොත්පත්ක් හැම වෙලේම එන සල්ලිනේ. වෙයි අපි අද දේවල් කරන්නේ නෑනේ. ඒ දේවල් කරන්න තිය අද අපේ මිනිස්සුනේ කැඩිලා තියෙන පොකුනේ සාමාන්‍ය මීටර් 100ක් විතර කැඩලා තියෙන. රජ කෙනෙක් අත්තර දෙකක් විතර විශාල පොකුණක් හැදුවා කිමුකෝ. හැදලා නැති නේද? හැබැයි අද අපිට ඒ හදපු එකේ ඒ කළු ගලු තියද්දී ගැලවිච්ච ගල් තියෙනවනේ. කැඩිච්ච කොටස අපිට ප්‍රතිසංස්කරණය කරගන්නවත් බෑ. අපි මොන තත් මොන කින්ද ඉන්නේ කියන්නේ තමයි ඉහි තියෙන මේකම. රිටිගල කියන්නේ උතුරුමැද පළාතේ ශේෂ කඳු වලින් ගත්තොත් උසම කඳු. රිටිගල. ශේෂ කඳු වලින් ගත්ත මොසම කඳ රිටිගල තමයි. රිටිගල තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ මිනිස්සු. ශේෂ කඳු මොනවද කියලා මිනිස්සු දන්නේ නැහැ. නේ. නියමයි. එළවුණා කී නේද? එතම ගල් පාලම දෙක. වලුකු විශාල කළු ගල් කපලා තමයි අර උඩු තියෙන ගොන්න ඇවිල්ල පුස්තකාලෙට වයින්නේ. මෙතන ඉතිරි ගල් පාලම. ඒ උඩ තියෙන පුස්තකාල ගොන්න ඇවිල්ල. අතන කොට මෙන්න මේ පැත්තේ ගොඩාක් අපිට දුර පේන තේ තමයි ගහගෙන තියෙන්නේ. ඒක අයන්නේ අපි දැන් පුත් කිය අපි කියමුකෝ අපි කම්පියුටර් පාවිච්චි කරත් එහෙම අර යම් කිසි දෙයක්ද එක විදිහටම බලාගෙන ඉන්නකොට පොඩි වෙලාවක් අපේ යද්දී අපේ ඇස් දෙකට ලොකු වෙනසක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කාලේ කරලා තියෙන්නේ ඔත්ත පොඩි වෙලාවක් කියවලා ආපහු දුර බලලා ඇස් දෙකේ වෙහස නැති කරගන්න ඕනේ. මත පොත් පුස්තකාල ගොන්න ඉල්ලන කරත් මෙතන හදකොට
ඈත පේන තරක් තෝර කර හදලා තියෙනවා. එතනට පේනවා ඈතට. බලන්න. ඕ. අන්නක. රිටිකල කන්ද එකන අපි අනුරාධපුර පොළොන්න රැකුණ මිස අපිට ගයිඩ් කෙනෙක් නැතුව සාමාන්‍ය බලන්න පුළුවන්. කැලේවත් නැනේ. රිටිකල බලන් දෙනවා නම් ගයිඩ් කෙනෙක් නැතුව මේක බලන්න වෙලයි. ඒක අනිත් එක එන කට්ටිය පඩිපෙලේ ඉඳන් ගා පඩිපෙලේ බැස්ස. මේවා බලන්නේ නැහැ. මේක බලනකොට මේකේ හිස්ටි එකත් එක්ක තමයි බලන්න ඕනේ. නැත්තම් බලන්න වැඩක් නැහැ. අනාර ගල් මොකද? මේ තියෙන්නේ ගල් කොට්ටයක්. අනේ ඒකනේ. ගල් කොට්ටයක්. කොට්ට බලන්න. බලන්න මේ කියන්නේ රහතන් වහන්සේලාට දීලා තියෙන සැප අපේ මිනිස්සු. අපි මේ සපත්තු සෙරපු දාගෙන ගියාට මේවා අපි අර පහසුවට යන්න පහසුවට ජීවමාන රහතන් ඔය පැත්තට හාන්සි වෙන්න පුළුවන් එහා පැත්තට වාඩි වෙන්න පුළුවන්. ආ එහෙමද? හරි. මේ පැත්ත තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය මෙන්න මේ විදිහට වාඩිලා ඉඳකොට පොඩි වෙලා තියෙන පොන්දර අමාරු වෙනවා. මේ පැත්තට වාඩි වෙන්නේ මේකට කවි කරින් අංශ කණුවටම හේතු ගන්න. හරි. මේ හේතුල වාඩි වෙනකොට සුක්ක්ක්වත් මේ පොන්දර බෙහෙත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර මේ වාඩිලා ඉන්න විදිහ මේ වලින් ඉඳගත්තුත් එහෙම ඒක එහෙම කරලා තියෙන්නේ කොහොමද? එහෙම තියෙන්නේ ගොඩනැගිලි. ඒ වගේ අර අනුරාධපුරේ වගේ නේ. ඒත් එහෙමනේ හැම තැනම අර ස්ට්‍රක්චර්ස් තියෙනවා. කිස්තුපුර 4-5 කාලේදී පාවිච්චි කරලා තියෙන පණ්ඩුකාභය කුමාරයා. පණ්ඩුකාභය කුමාරයා එයාගේ මාමලා නමදරත් එක්ක යුද්ධ කරනකොට එයා මේ කන්ද පාවිච්චි කරලා තියෙන යුද සේනාව රැස් කරපු යුද බල කොටුවක් අස්සේ ප්‍රවෘත්ති 7ක්. කොට එයා මේකේ නම සටහන් කරන්නේ බැලුම් ගලක් කියලා. බැලුම් ගල කියන්නේ මිස් ඈත පේන තැන. කියන්නේ සතුරු ඈතින් එනවා නම් ඔක්තු බලපු තැන. අපි එල්ටීටී කාලේ අපිට තුප්පි ගලට ගහන්න පුළුවන් වුණා. දැන් අපි අම්මා පොරිම අමාරු නක් තුප්පි ගලට ගහන්නේ. පොයින්ට් එක එකක් බැලුම් ගලක්. මතේ එනවා නම් පේනවා. ඒ වගේ තමයි මේකත් බැලුම් ගලකට පාවිච්චි. තුප්පිකට ගියාට පස්සේ මේ විදියට සම්පූර්ණයෙන් රවුමම පේනවා. ඒ කියන්නේ සතුරු ඈතින් මෙහෙට එනකොට පේන හින්දා තමයි මම පාවිච්චි කරන්නේ. ඊට ඉස්සරහට ඊට පස්සේ මේක පාවිච්චි කරලා කිස්තුපුර දෙවිස් කියලා කියන්නේ තුප්පිකට. හා හා. තුප්පිකම රජු පාවිච්චි කරලා කන්නට ඇවිල්ලා තියෙන විදියට සිල්පර් කුකුළු ලබන ස්ථානයක්. හරි. මේ විදියට බලලා පුළුවන් අපි මුල් කාලේ ඉඳන් මෙන්නේ. එයත් එක්ක ආපු දසමහා යෝධයෙන් එක්කෙනෙක්ගේ නම තමයි ඔය කෝ ටයිමර් කියලා කියන්නේ. ඔව්. තව දසමහා යෝධයෙක් තමයි ජයසේන කියන්නේ. ඒකෝල ජයසේන කියන්නේ මේ රිටිකල හිටපු මුල්ම අයිතියෙක් කියලා. ආහ්. එතකොට මේ ජයසේනයි කෝ ටයිමරයි දෙන්න අතරේ දැවැන්ත සතන සිද්ධන මේ රිටිකල කන්නේ. ඒක ඇති වෙන්නේ හේතුව තමයි කෝ ටයිමර ඇවිල්ලා ජයසේනගේ බිරිඳට විහිළුවක් කරන්න යනවා. ඊපස්සේ මේක අනිවාර්යවම බවට කියලා කියන්නේ ඒ කාලෙත් ඒවා තිබිලා. අලිතුවක් ඇති වෙලා කාලයක් ඉස්සේ දිග දුර යනවා නවත්තන්නම බැරි තැනපත් වෙනවා. අවසාන තීරණය තමයි මේ දෙන්නට කන්ද මුතුරට නැගලා යුද්ධේ පවත්වන්න. ඉස්සේ මෙතන කන්ද මුතුරට නැගලා යුද්ධේ පවත්වන්න කලින් පිටිකල ජයසේන සූර්ය නමස්කාරය කරනවා. සූර්ය නමස්කාරය කරන්න හේතුව තමයි අංගම්පුර සතන් කලාවත් ඒක තමයි යන්න කලින් කලින් වාරිය සූර්ය නමස්කාරය කරන්නේ. ඒ සූර්ය නමස්කාරය
ඉරෙලියියාබලාන අධ්‍යක උඩ තොස්වල තම සූර්ය නමස්කාරය තිබෙනවා. සූර්ය නමස්කාරය සිද්ධ කරන විලාවට කවදාවත් සාමාන්‍ය මිනිස්සෙක් මිනිස්සෙක් නම් ගහන්නේ නැහැ. ඒක අපි හිතන්නේ. ඒ හිතක් නැති වෙලාවට තමයි බෝටයිමර පුරෙන් අරයට උඩතනලා වම් කකුලේ සුළු බිල්ලෙන් ගහලා පය පාරක් බිල්ලට. බිල්ල ගැලවිලා තස් තුනකට වෙනස් වෙලා කැලේට ගිහිල්ලා වැටෙනවා. පස්සේ ගැලවිච්ච බිල්ලට බිල්ලක් හොයාන හොයාන කැලේ යනවා මිනි බිල්ල හම්බෙන්නේ. පස්සේ තමයි වලහ අහු වෙලා වලහගේ බිල්ලක් කපලා ගිරන්න අර ජයසිරිගේ ගැලවිච්ච බිල්ලට බිල්ල හයි කරනවා. ඒ හයි කරාට පස්සේ තමයි මහසෝනා වෙලා මහසෙන් මහසෝනා උනේ අන්න ඒ විදිහට නේ ජයසේන නේ මා රෙස්ටෝරිය නේ මොනා උමුත දෙනවා ගන්නෑ මොනා මොනා ගේන්නේ එතනත් බලන්න ඉස්කත්ටි බලන්නද ඔව් ටීවී එකක් තියෙනවා ඒක පොලිසියෙන් ඇවිල්ලා නේද හරි හරි ගිමන් හරි ගිමන් හල ඇත්තටම හන්සි උතර වාඩි වෙලා කතා පතා කරන්නේ නැතුව විනාඩි පහක් විතර හරිද ඔය නැචරල් සවුන්ඩ් එක ෆලෝ කරලා ආලෝක පොඩි භාවනාවක් පාරක් ඇයි තාම අනිවාර්ය දාමු අංගත වාදිනා සුක්‍රියට සුදාම අනිවාර්ය භාවනාව කියන්නේ අපේ අංගත ගන්න ඉක්මනින් ගන්න ලේසිම ස්ථානයක් තමයි ඉතිරි අයිය අපිට ඇහෙන්නේ අපේ හිත අපේ හිත එකතන අපිට නවත්තා ගන්න ලේසි එකද පුළුවන් අපිට හිත නවත්තා ගන්න පහසුම ක්‍රමේ තමයි අපේ ඇස් දෙකටයි කන් දෙකටයි තමයි ඉදි කරන්න පුළුවන් මේ වතුර බෝතලේ දිහා මේ වතුර බෝතලේ වතුර හෙට වෙන්නේ නැද්ද මතුරු වැඩ සද්දක හිත යොමු කරගත්ත දසමට හිත යොමු කරන වත්තර අපි බස් එකේ යනකොට අපි බසකට ඕන තරම් අපිට කැලෑවල් තමයි හපුවා ලොකු විශාල ගහක් තිබුණා අපේ ටක් ගන්නකොට හැරෙනවා හිතෙන්නේ නැද්ද පිරිමි කෙනෙක් වාහනේ කවුරු බස් එකේ ගියාද සෙනඟ කෝටියක් හිටියත් අපිට සෙනඟ ලක්ෂයක් ද ලක්ෂයක මූණ පේන්නේ නැන්නේ ගොඩක් ලස්සන කෙල්ලක් දැක්කොත් පිරිමි කෙනෙකුටක් ගල හැවටෙන්නේ නැද්ද හැටෙන්නේ නැද්ද අනිවාර්යෙන් ඒ ස්වභාවයෙන් හැටෙන්නේ කෙල්ලක් දැක් ලස්සන අපි කියපු 10 දෙනෙක් ඇවිල්ලා ලස්සනම කෙනෙක් අපි දැක්කොත්ක් ගල අපේ හැවටෙන්නේ ඒ කියලා කෙල්ලොත් එහෙම නෝ ලස්සන කොල්ලෙක් දැක්කොත් කෙලින් යන උනත් එහෙමයි හැක්ටක් බල වැටින්නේ ඒ පිළිබඳ ඒක තේරුම් ගන්න. ඒ තමන්ගේ මනසේ හදලා තියෙනවා. ඒකම මේ වගේ භාවනා කරනකොට යම් කිසි දෙයක් යවලා ගත්තොත් හිත තහවුරු වෙනස් කරනවා. ඒ විදිහට මුලංගේ සද්දේ විගාගෙන ඉතාලි පහ භාවන කරනවා. අපි භාවනා කරන්නේ නමුත් අපි ඕනම කෙනෙකුට භාවනාව කියන්නේ ඉක්මනින් තමන්ගේ ඇඟට වඩන්න කියලා කියන එක තමයි. ගොඩනැගිලි 142ක් ලස්සනටම හදලා තියෙන පිනිසිම්ම ගොඩනැගිලි මේක කරයි මේ තාක්ෂණයේ ගොඩනැගිලි තිබ්බට මේ වාගේ අර ගල්වල මෝල්ඩින් දාලා කලිගල් පේත් දාලා මේ ලස්සන තරම් ගොඩනැගිලි
ගැඹුර තිබිලා තියෙන ගොඩක් යට තිබිලා තියෙන සම්පූර්ණම වතුර මේක ඇතුලේ. අර තියෙන කවුලක්. ඔය කවුලෙන් යට වල ඊට පස්සේ වතුර දාලා ඒ මුලඟ මේකට ඇවිදින් මේ යට තියෙන වතුරෙන් කූල් කරලා මේක එයා කන්ඩිෂන් සිස්ටම් එකට පාවිච්චි කරපේ. මෙන්න මේ තියෙන මත. ඔව්. මෙතන ඉඳන් මේ කෙරවලේ ඉඳන් අර කෙරවලට යන කවදද? අර කෙරවලට යන කවදද? පස්සින් මෙතන කියලා ගන්න මේ පස්සේ කරන කියලා තේරෙනවා ඕල් කියලා අපි. ආ ආ. පස්සේ කියලා දෙ. අතෙන් මෙන්න කම කිව්ව කවුද ගන්නේ? ඔව් නේ. ඒකත් මෙතන අතේ පන්නේ. අරකත් එතකොට මේ විශාල ගල් ලෑලි හතරක් දාලා පිටිකල හතරක් තුනක් කම මේක ගොඩ නැගිලා. මේක අනකොඩ නැගිලි විශාල වතුර මට්ටමක් ඉඳලා තුන වතුරින් ගොඩ දෙන්නේ සිසිල් කරන්නේ. ඒ යා කන්ඩිෂන් සිස්ටම් එක හොගලා තියෙනවා. මාර තින්කින් එක තියලා තියෙන එක අසල. මේක තමයි කැසිකිරිය කියලා කියන්නේ මේක ඇවිල්ලා මෙතන තිබුණ එකක් නෙමෙයි මේක මෙතන තියන්න බෑ. වතුර තිබ්බනි මේ වටේ. අනිතික භාවනා කරපු කුටියකට පාදක් මෙලම තියන්නේ. මේක ඔරිජිනල් තිබුණ තැන තියෙන මැටි මුට්ටි හතක් ගල් වැලි බොරළු වගුරු යන පාසල තමයි මුට්ටියට දාන්නේ. පළවෙනි මුට්ටිය උරෙන්නේ නැහැ. ඒකෙන් පිරිසුදු වෙලා පිරිසුදු හතෙන් එළියට යන්නේ සම්පූර්ණ අපි බොන වතුරට සමානව 100%ක්ම පිරිසුදු වතුර. ඔය ඇති කරා. සක්මන් මල්වා. ඔය සුවඳ ගහනේ වලදී ගණන් ගන්නවා. ඈ? ඒව එහෙම කියලා චලන නෑ. මේක පොඩි පොඩි අద్భుත දේවලු කියනවා. ඔව්. එහෙනම් බලන් ගන්නකොට කවදාවත් මේ සුවඳ ගහනක බලන්නේ කියලා යන්න හිතුවා. ඊයේ ගියා වගේ. මේ පින්නම් දේ හදි. මේවා තමයි රහතන් වහන්සේලා භාවනා කරන්න පාවිච්චි කරපු කුටි. අර ගොඩ නැගිල්ලයි මේ ගොඩ නැගිල්ලයි දෙකම එකම තාක්ෂණේ. නමුත් 100%ක් පිනිසින් එක පැත්ත දෙකක් හොඳට බලන්න බලන්න දැක්කනේ. එකක් බලන්න. මේකේ මෝල්ඩින් දාලා නැහැ. ගොඩ මේ දැන් මේ විතිකල කියන ගොඩ නැගෙන එකක්වත් අර විදිහට හදලා නැහැ. ඒක විතරයි ඉදිරි තියෙන අනිත් ඔක්කොම මේ තාක්ෂණයට වෙනස් කරලා තියෙන්නේ. ඒවා අරවද ලස්සන නැහැ. ඒක දුයි දෙයි. අර දැන් මෙතනේ ඉඳන් අපිට තේරෙන්නේ මේ කියන්නේ මෙතන මේ තනි ගල් යන්නේ මෙතන. මේක ජොයි. මෝල්ඩින් එකක් දිහින් නැහැ. ෆිනිෂින් පැත්තෙන් උඩින් වෙනස් කියලා කරයි මේක. ආ ආ. තාක්ෂණයක මේක ඒසි සිස්ටම් එකක් කියලා කියනවා. උසස් පොඩ්ඩක් අඩුයි නේ. අන් වහන්සලා පාවිච්චි කරපු කටේ. අර ගොඩ නැගිල්ල තමයි ලැප්ටොප් පොල් ගොඩ නැගිල්ල කොයිම නැදම කියන ගොඩ නැගිල්ල. හා හා හා. දැන් මේකට පිට නැග නෑ කියන්නේ. මේක ගමේ ඉඳලා පොරක් තියනවා නේද? අර කිරි කරේ. මෙතන යාට මාත් යන්න තහනවා. අර තියෙන ඉස්සාල ගහ. ඔය ගහ තමයි හිටිකල කන්දේ තියෙන පරිණිම සාකේ හැටියට හඳුන්වන්නේ. හා හා. ඕක ඇවිල්ලා ඍෂිගල වනස්පති කියලා කියන්නේ. හා හා. ඍෂිගල කන්දේ තියෙන විශාලම ගහ ඉද වනස්පති. ඒක වනයේ අධිපති කියන එක. ගහ නුග වර්ගයක්. කියන්නේ ඕකත් බෝධි ගහක් කියලා. අටවිසි බුදුවරු බුදු වෙච්ච බෝධියක්. තමයි නුග බෝධිය. ඍෂිගල පරිණම විශාලම ගහ. උඩු 2000 කට වැඩි පරණ ගහක්. සද්දේ බලන්න. මේ සාතේ ළඟ ඇවිල්ලා කට්ටි බාර ඉන්නවා බාර උත්තු කරනවා අලු විදේ ගන්න ඇවිල්ලා එල්ල බෝධියක් වගේම පෙරමිම රුක්සයක් මේ වගේ තමයි රුක්ස දේවතාවෝ කියලා ඉන්නවා නම් ඉල්ලෙක්ව තාපකෝවා රුක්ස දේවතාවෝ දැක්කම මේ වස්තුභාග ධර්ම අපට මේ ගොඩ නැගිලි ආරක්ෂකම් දෙවි දේවතාවෝ වගේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඇති නැති වෙන්න බෑ මේවා නැත්තම් මේ විදිහට රැකිලා තියෙන්නේ නැහැ
කියලා කියන්නේ මොකද්ද කියලා දැනගන්න ගොඩක් අවශ්‍යයි. හරියටම මුලින්ම කඩේ පෙරදන්න ඕනේ බඩ බඩ. තමයි නැගිට ගිහින් ගන්න දේ චුරක් කවුරු ගිහින් ඉන්නවද කියලා. උරුදුරන්නේ. ඔච්චර විශාලද කියලා. අලේ යන්න කලේ.